නව ලයිෆ් බොයි කහ ලයිෆ් බොයි කොහොඹ. මාතර සිට මත්තල දක්වා ඉදිකෙරෙන දක්ෂිණ අධිවේගී මාර්ගය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් පසුගිය ජනාධිපතිවරණයට දින 9කට පෙර විවෘත කරනු ලැබුවා. නමුත් එලෙස විවෘත කෙරුණේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ 3 සහ 4 අධියරවන බරවකුඹුකේ සිට හම්බන්තොට සහ මත්තල දක්වා වූ කොටස පමණයි. මාර්ගයේ විවෘත කිරීමෙන් පසුවත් සේවකයින් එහි ඉදිකිරීම කටයුතු වල නිරත වෙනවා. එසේම වන අලින් අධිවේගී මාර්ගය හරහා ගමන් කර ඇති බවට සලකුණුද මාර්ගය පුරා දක්නට ලැබුණා. මාර්ග සහ මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද දක්ෂිණ අධිවේගී මාර්ගයේ විවෘත කෙරුණු කොටස නිරීක්ෂණය කිරීම සඳහා පැමිණියා. පහුගේ ආණ්ඩුව දේශපාලන තීන්දුවක් අරගෙන මැතිවරණ ඉලක්ක කරගෙන අධිවේගී මාර්ගයෙන් කෑල්ලක් විවෘත කෙරුවා. හැබැයි කිසිම ප්‍රමිතියකින් තොරව ආරක්ෂක විධිවිධාන නැතුව සහ යන මගීන්ගේ ආරක්ෂාව පිළිබඳව කිසිසේත්ම තැකීමක් නැතුව හුදෙක් තමන්ගේ වාසියට එය විවෘත කරු බවක් පෙනී යනවා. අධිවේගී මාර්ගයේ කොන්ක්‍රීට් වලින් ඉදිවෙලා තියෙන කණු සාක වලින් නැත්නම් ග්‍රීනරි වලින් එහෙම නැත්නම් පරිසර හිතකාමී ආකාරයට වෙනස් කරන්න ගරු ඇමතුමා මේ අවස්ථාවේ තීන්දුවක් ගත්ත මිනිදාරයක සාකච්ඡා කළා. ඒ වගේම තමයි මේ ඉන්ටර්චේන්ජ් සහ ගුවන්පාලම් එක්ක මැද විශාල භූමියක් හිස්ව තියෙනවා. ඉතින් මේ භූමිය සූර්ය කෝෂ වලින් විදුලිය උත්පාදනය කිරීම සඳහා බාර දෙන්න එහෙම නැත්නම් කටයුතු කරන්න අපි යෝජනා කරා ගරු ඇමතුමාට. ඉතින් මම දකින්නේ මේ ජීවිත සම්පූර්ණයම බිල්ලට අරගන්න බලාගෙන තමයි මේ අධිවේගී මාර්ගය විවෘත කරලා තියෙන්නේ. මේකේ ෆයර් බ්‍රිගේඩ් එකක් නැහැ, ඇම්බියුලන්ස් නැහැ. ඒ අවශ්‍ය කරන වැඩකටයුතු අවසන් කරලා නැහැ. ඒ නිසාම වහන් වාර්තාවක් දෙන්න කිව්වා. ඒ කියන්නේ අපි බල්ල ඉවරලා මේක වහන්න සිද්ධ වුණොත් මේක වැඩ කටයුතු අවසන් කරනවා අපි වහනවා. හේතුව මේකේ වගකීම කවුරු හරි ගන්නවා නම් ජනතාවගේ ජීවිත සම්බන්ධව එහෙම ප්‍රශ්නයක් නැහැ. නිලධාරි කීප දෙනෙක් මට කිව්වා බලහත්කාරයෙන් මේ විවෘත කිරීම ලබා ගත්තේ කියලා පහුගිය ආණ්ඩුව විසින්. ඒ නිසා ඒ ගැන අපි සොයා බල්ල ඉවරලා නිවැරදි තීන්දුවක් ගන්න අපි ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න බෑ අපිට. Maxis number 1 tire in Sri Lanka.